ශ්‍රී ලංකාව කියන්නේ වසර 2500කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්න පුළුවන් අභිමානවත් රටක්. ඒ ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන් කරුණක්. ශ්‍රී ලංකා වර්තමාන ආර්ථිකය අතින් ලොකු පසුබෑමකට ලක් වෙලා තිබුණත් ඉතිහාසය අධ්‍යයනයේදී චූඩ වංශය, මහා වංශය আদি පුරාණ ලිඛිත සාක්ෂිවලට අනුව ලංකාවිත ශාස්ත්‍රීය පාලනයක්ගෙන ගිය ප්‍රතාපවත් රණශූර පාලකයෙකු පිළිබඳ තොරතුරු හම්බෙනවා. අත විසාන අපි ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වන්නේ ඊතා මහා පරාක්‍රමබාහු යුගයේ සිදු වූ බව කියන අත නූතන පාර්යේෂණ බැලීම් පවා තහවුරු කරන ලද අප්‍රකට වටිනා තොරතුරු රැසක්. ඉතින් ආරාධනා කර සිටිනවා රැඳෙන්න කියලා අවසානයේදී මේ වටිනා වීඩියෝව සමගින්. වර්තමානයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු කරන්නක් තමයි පරාක්‍රම සමුද්‍රය කියන්නේ. අපි මුලින් කතා කරමු මොකක්ද මේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ කියලා. ඒ පිළිබඳ වැඩි දෙනෙක් කතා කරන්නේ නැති අතිශය ප්‍රකට කණු කීපයක් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පරාක්‍රමබාහු යුගය ගැන පැහැදිලි චිත්‍රයක් ගොඩනගා ගන්න ඉතිහාසය ගැන ඇල්මක් දක්වන ඉතිහාස ගවේෂී ඔබට හැකියාවක් ලැබෙනු ඇතැයි නිසාම අපි විශ්වාස කරනවා. වැව් පහක එකතුවකින් යුක්තව යෝධ වාරි ව්‍යාපෘතියක් ආරම්භ කරන පරාක්‍රමබාහු රජු ඊට පරාක්‍රම සමුද්‍රය කියලා නම් කරනවා. හිතුවද පරාක්‍රම සමුද්‍රය කියන නමක් යොදන්න හේතුව ඒකටත් වැව කියලා දාන්න පුළුවන්කමක් තිබියදී සමුද්‍රය කියලා දාන්න විශේෂ හේතුවක් තිබුණා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික ත්‍රිකෝණය මාධ්‍යම සංස්කෘතික අරමුදල කියන ආයතන තුන මගින් කරන ලද දීර්ඝ කාලීන පරීක්ෂණයකට අනුව සොයා ගන්නා ලද කණුවලින් පෙනී යන්නේ පරාක්‍රමබාහු රජු විසින් රට අභ්‍යන්තරයේ නැව නැවැත්වීම පිණිස විශේෂයෙන් කර වූ ජලාශයක් බවයි. මෙහි ඉවුරට සමාන්තරව නැව නැවැත්වීම සඳහා කළු ගලින් එකල ඉදිකළ ජටිවල පුරා විද්‍යාත්මක කොටස් සහා ගැනීමටද මෙම් පර්යේෂණවලට හැකි වී තිබෙනවා. සාගරයේ සිට රට අභ්‍යන්තරයට නැව ගැනීම යනු කෙතරම් සංකීර්ණ ක්‍රියාවලියක් කියලා හිතනවා නේද? චීන වාර්තා සමහරකට අනුව එකල නැව් මගින් මෙරටින් චීනයේ අලියතුන් පවා ප්‍රවාහනය කොට ඇති බව සඳහන් වෙනවා. රට අභ්‍යන්තරයේ සිට සාගරය දක්වා නැව් ගමනාගමනය සඳහා මහවැලි ගඟට සමාන්තරව පරාක්‍රම සමුද්‍රයේ සිට සාගරය දක්වා එන මාර්ග තනා තිබී ඇති බව සොයා ගැනීමට මෙම පර්යේෂණ නියුතු පර්යේෂකයන්ට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තාවලට අනුව ගුවන්මගින් ලබාගත් ඡායාරූපවලින් මෙම ඇල මාර්ග වැටී ඇති ආකාරය පිළිබඳ අදහස් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. කාලය සමග මේ පුරාණ ඇල මාර්ග මිනිස් ජනාවාසගතව ඇති නිසා මෙම මතු කිරීමට නොහැකි තත්ත්වයට පත් වීම කනගාටුවට ලක්වන කරුණක්. මෙවැනි ඇති දැවැන්ත නිර්මාණ තුළින් පරාක්‍රම රජ දවස වෙනදා පමණ සිදුකොට නොමැති බව පුරාණ ඉතිහාස වාර්තා තුනේදී පෙනෙනවා. පරාක්‍රමබාහු රජුගේ අති විශාල යුද්ධ ශක්තිය පිළිබිඹු කරන ආක්‍රමණ කිහිපයක් තුළින් අති විශාල ආක්‍රමණ වන රාමඤ්ඤ දේශය හෙවත් වර්තමාන බුරුම ආක්‍රමණය කිරීම උදාහරණයක් ලෙස දැක්වීමට හැකි. එකල බුරුම පාලක වූ අලංසිකු නැමැති රජ විසින් හෙළ භූමියට අකෝරවන ආකාරයට කීප අවස්ථාවක් කටයුතු කිරීමට හේතු වී බුරුම දේශය ආක්‍රමණය කොට ඊට ප්‍රතිඋත්තර සැපයීමට පරාක්‍රමබාහු රජුන ලැබෙන්නේ යන්න. අන අනුව ක්‍රියාත්මක වූ රජුගේ 50,000කට වැඩි සේනාවෙන් යුද්ධයට අති දක්ෂ සේනාධිපතිවරුන් 40ක් යටතේ එක් සේනාධිපතිවරයෙකුට 1,200 පැකින් වූ දක්ෂ දුර්ගම සංග්‍රාමික සෙබළුන් 48,000 හා අශ්වයින් අලියතුන් මෙන්ම වසර සෑහෙන ආහාර පාන පමණක් නොව කෝකියන් සාතු සේවිකාවන් මෙන්ම ඖෂධ සමග වෛද්‍යවරුන් පවා මෙම ආක්‍රමණය සඳහා සයමසක් වැනි කෙටි කාලයකින් සූදානම් වූ බව ඉතිහාස වාර්තාවලට අනුව විස්තර වෙනවා.
මෙම ආක්‍රමණයට චිත්ති නගර හා දමිලාධිකාරී ආදිත්‍ය නම් මුහුද සටනෙහි අධිදක්ෂ සේනාධිපතිවරුන් දෙදෙනාම රෝහණ ආක්‍රමණය මෙහි වූ රක්ක සේනාධිපති බිම්ම රාජකීය නිරන්න ශූරයෙකු වූ දණ්ඩනාත පරාක්‍රම බාහු රජු නියෝජනය කරමින් මෙම ආක්‍රමණය මෙහි වූ බව වාර්තා වේ. මෙම ආක්‍රමණ සඳහා යොදා ගන්නා ලද විශේෂ යුද්ධ නම් සඳහා දැඩි සුළංවලට ඔරොත්තු දිය හැකි ගෝණ හමින් කළ විශේෂ රුවලක් තිබී ඇති අතර මෙම ආක්‍රමණ සඳහා සහභාගී වූ සෙබළුන් පවා ලෝහමය විශේෂිත ඇඳුම් නැගලා සිටි බව සඳහන් වෙනවා. මෙසේ ගමන් කළ යුද්ධ නෞකා සමූහය දූපත් ගමන් කරන ලෙස දිස්සු බව කියවෙන අතර නෞකා කුණාටු වලටද මුහුණ දුන් අතර ඒ සමහර කාක දේශයට ගිය අතර එහි ළඟා වූ සෙබළුන් යුද්ධ කොට ඒ යටත් කොට ඒ සිංහල රජුට අයත් රටක් ලෙස ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ. කෙසේ වෙතත් බුරුම ප්‍රදේශ කිහිපයකින් ඇතුළු වූ සිංහල හමුදාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට යටත් කොට ගනිමින් රට අභ්‍යන්තරයට ගමන් කළ අතර රජ මාලිගයට දායක කළ අවස්ථාවේ අලංසිකු රජ භික්ෂූන් වෙත පලා ගොස් සිංහල රජුගෙන් තම ජීවිතය රැකදෙන මින් කළ ආයාචනය නිසා දෙරට භික්ෂූන්ගේ මැදිහත් වීම මත පරාක්‍රමබාහු රජු තම සේනා ලක්දිවට කැඳවන ලදී. පුරා මාස 8ක් පුරා පැවති සටන් නිමා වූයේ එලෙස වුවත් නැවත මව් රට වෙත පැමිණ ජයග්‍රාහී සේනාව මහත් හඩසලින් පිළිගත් රජු ආක්‍රමණයට සහභාගී වූ නිලධාරීන්ගේ සිට සිවි සේවකයා දක්වා ත්‍යාග හා තනතුරු නම්මුනම් පින්නම්ම සඳහන් වේ. චිත්ති නගර සේනාධිපතිවරයාට ලබා දුන් නින්දකම් පිළිබඳ දෙවනගල සෙලිපිය සඳහන් කොට තිබෙන අතර ලංකාව විසින් විදෙස් රටකට එරෙහි දියත් කළ විශාලතම ලිඛිත ආක්‍රමණ ලෙස මෙය දැක්වෙනවා. එසේම මහා පරාක්‍රමබාහු රජු විසින් එක් අවස්ථාවක දකුණු ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් තවත් අවස්ථාවේ පාණ්ඩ්‍ය දේශයට ආක්‍රමණය කළ බව මහා වංශයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඉතිහාසය පිළිබඳ කරුණු හොයන්න කියවන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඉක්මනින් මේ වගේ වටිනා තවත් වීඩියෝ එකකින් හම්බවෙන බලාපොරොත්තු වෙන් අතර විසාන අපි සමු ගන්නවා. රැඳිලා ඉන්න දිගටම අපි සමග. වීඩියෝ එක වටිනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. ජය වේවා.